යාළුවෝ නම් මට නැහැ. මම සාමාන්‍ය පිරිමි යාළුවෝ මේ ආශ්‍රය කරන අනිවාර්යෙන් පිරිමි යාළුවෙක් වෙන්න ඕනේ. හරි. එහෙනම් පිරිමි යාළුවෝ ගෙන්න මුද වෙලා ගිය නිසා. හරි නේ. වෙලාම තියෙනවා. පිරිමි යාළුවා ගෙන්නවා අපි එන. මොකද කවුරු අපි නිකන් අපි ආව රවට්ටන්න උත්සාහ කරත් ගෑනු ළමෙක් ගැන කියලා එක වෙන්නේ නැහැ. මම දන්නවා එක වෙන්නේ නැහැ. මං හිතුවා මේ මෙතොදිස් පාසල පැත්තට ගිහිල්ලා එහෙ කවුරු හරි ගෑනු ළමෙක් කියලා මම දන්නවද කවුද ඉන්නේ කියලා. ඒ කියන්නේ පිරිමි කෙනෙක් නේ. පාසලේ කෙනෙක් නෙමෙයිනේ. නෑ මං ඉස්කෝලේ කෙනෙක් වෙන්න බෑ. පාසලේ යාළුවෝ හොයාගන්න පුළුවන් වෙයි කියලා. ආ. ඔව් ඉන්නකෝ විනාඩි 5ක් විතර. ඉස්කෝලෙන් පටන් ගමු. අයන ඉස්කෝලෙන් පටන් ගමු. යාළුවා එනකම්. එනවද? එනවද? පිරිමි යාළුවා එනවලු. ඔව්. මෙතන ඉස්කෝලේ දෙර්ගේ පිරිමි යාළුවා. ඒකේ මේ පැත්තත් බලන්න අර පැත්තත් බලන්න කොහෙන් එයිද දන්නේ. මෙතන ඉස්කෝලේ දෙර්ගේ පිරිමි යාළුවා. ඉස්කෝලේ යාළුවෙක් නම් මේගොල්ලන්ට හොයාගන්න බැරි වෙයි. හා කාර් එක දැක්කා කියලා කිව්වා. කාර් එක දැක්කා කියලා කිව්වා. ජයවා. මම කවුනේ ඒගොල්ලෝ මෙයා කරන්න මම. ඉතින් ඇත්තටම මම 7:45ට ඇවිල්ලා මම ඉන්ඩිපෙන්ඩන්ස් ස්කෝයර් වටේ මම රවුම් ගහනවා. ඊයා කෙනෙක් නෑ. මේ වට අසරිප වෙලා කියලා දැන් ඔව් ඒක තමයි කොහමද ඉතින් වෙනුවෙන් අපි සරිප කරගන්න. Thank you. ඇත්තටම මට කෝල් කරනකොට මගෙන් ඇහුවා මේ යුරේනි මට කාවින්ගව සර්ප්‍රයිස් කරේ වගේ ප්‍රෝග්‍රෑම් එකට එන්න පුළුවන්ද අපි ඔයාට එක්කෙනෙක්ව ගෙන්නනවා කියලා. දැන් හිතින් ෆෝන් එක තියලා හිත හිතව කවුද මේගොල්ලෝ ගෙන්නන්නේ මම කවුරුත් මේ ඉන්ඩස්ට්‍රි එකේ වැඩි ළඟින් ආශ්‍රය කරන්නේ නැහැ කියලා. ඒත් මම හිතුව මේගොල්ලෝ හරියට ඉතල ලහිරුව ගෙන්නුවොත් නම් හරි කියලා. ඇත්තටම හිතුවා. රයිට්? අදත් දැනෙනකොට මම මෙතනට එනකොට මම හිතුව මේගොල්ලෝ කාව ගෙනල්ලා තියෙද්දි දන්නේ නැහැ අද ලහිරුව ගෙනාවොත් නම් හොඳයි කියලා. හැබැයි සතුටු නැද්ද ලහිරු කියන්නේ ලේසින් අල්ලගන්න බැරි කෙනෙක්. සත නැමතුම් ගන්නත් පහ හයක් ගන්න වෙනවා. ඒ ටිකේ නම් මම සෑහෙන අසනීප වෙලා හිටියා ගන්නවන්න යුරේනි ගෙනහන්න මට කතා කරන්න විදියක් නැහැ. ඒක හරි අමාරුයි ගාවේ. පෙරේද කතා කරනකොට කතා ගන්න බෑ. වොයිස් එක නැහැ මෙයාගේ. ඉතින් thank you මම වෙනුවෙන් ආවට දාලි මට අසනීප තත්ත්වයක් ඉදලා දාවේ මං හිතා. හරි. දැන් අපි ආරාරට පටන් ගන්න. අපි ඔගේ බාර ගමු. අපි ඔගේ බාර ගමු. ඉස්කෝලේ කවුරුත් දන්නේ නැහැ කියලා. ඉස්කෝලේ නේ ඔන්න හොස්ටල් එකක නත් යන්න පුළුවන්. ඔව්. කවුද මේ? නෑ කවුද කියලා පස්සේ කියන්න ආවා. ඔය හොස්ටල් එකෙන් පටන් ගන්නකෝ මං මේ ඕස්ට්‍රේලියාවෙන් පටන් ගන්නවා. හොස්ටල් එකෙන් පටන් ගමුද? නෑ හොස්ටල් එකෙන් පටන් ගමු අපි. හොස්ටල් එක කොහෙන්ද පටන් ගන්න? මේගොල්ල මොන කොහෙන්ද මේ හොයාගෙන මගේ හසින් පටන් ගමු. කුසී කුසී. සීනි පිටි කන තනි. චූටි ළමයි ඇවිල්ලා හැම වීකෙන්ඩ් එකට අම්මලා එක්කන් ගිහිල්ලා ගෙනත් දානවා. අපි හොස්ටල් එකේ තියෙන ස්වීට්ස් කබඩ් එකක් හරි මොන හරි. ඉතින් ඒ ළමයි හැම තිස්සෙම බිස්කට්ස් අරම ඒවා කකා ඉන්නවා අපිට පේන්නේ. ඉතින් පොඩි ළමයි අපි පොඩි ජූනියර්ස්ලා. දැන් අපි හෙන බඩගිනි දැන් අපිට වේල්තුරෙන් පස්සේ කන කිසි දෙයක් නැහැ නේද? ඉතින් අපි කරන්නේ අපේ රාණි කියලා ඒ දවස් හිටියේ අපේ මේ කිචන් එකේ ඉන්චාර්ජ් අපි ආව ෂේප් කරලා තියෙන ඔක්කොම බටර් ටික ගාලා කුසියර පැනලා මේ බඩගින්නට පිටි සීනි දාලා කනවා ඉතින් ඒකතු කරලා එහෙම කීපසරයක්ම අහුවෙලා තියෙනවා කීපසරයක් අහුවෙලා තියෙනවා මොකද මේට්‍රන් බල්ලා එක පාටම පිටි ටික ඉවරයි අනිත් එක නැත්තම් මාමයිටුයි බතුයි දාලා ඉතුරු වෙච්ච දවල් බත් ටික අරගෙන මාමයිට් දාලා කනවා බඩගින්නට මේට්‍රන් බල්ලා මාමයිට් බොටල් ටික ඉවරයි මේම කරනකොට මාස තුනකට ගෙන මාමයිට් බොටල් ටික මාසෙන් ඉවරයි මාමයිට් ගෙන බත් කන්න නෙමෙයි ඔව් උදේට අපිට බ්‍රෙක්ෆාස්ට් වලට අපිට බඩගිනට අපි මාමයිටුයි බටරුයි බතුයි දාලා කනවා ආ ඉස්සරහට තව ඉතුරු බ්‍රෑන්ඩ් එක කියන්න කලින් කියන්නේ ඒක ආ සෝරි නෑ නෑ ඉස්කෝල යන කාලේ කොහොමද ලහිරු කල්පනා ඉන්නේ කමරේ හරි කල්පනා කරා ඔව් මම කිව්වා ඉතින් අපි නෝන වැඩ කරන බැංකුව එහෙම ආපු ගමන් කිව්වා ඒක ඊට පස්සේ ඉතින් මම හිතාගත්තා ආයේ ඒ බ්‍රෑන්ඩ් ගැන කියද්දි ලහිරු යුරේනි ඉස්කෝලේ තව ගොඩාක් දේවල් තියෙනවා ඒක අපි හැමින් මේ එදිට ගන්නක දැන් ඉන්න යුරේනි පාට යාළුවෙක් විතර ඔව් කොහමද යුරේනිව හම්බෙන්නේ මේ අවුරුදු 5 ඒ අතරේ තප්පරයක් දෙන්න සම්පත් කොලේකුයි පෑනකුයි තියෙනවා මට කියලා දෙනවද ඇයි ඒ මොකක්ද හරි කියන්නද මොකද්ද අපි හම්බෙන්නේ අවුරුදු 7කට විතර කලින්. ඒ කියන්නේ ඒ කාලේ මම හදන්නේ මං හිතන්නේ ඒ කාලේ ඔය දැසින් පෑ හැමේ ඒ හදන කාලේ. ඒ කියන්නේ ලහිරු ජිම් යන්න කලින් නේ. අම්බේ ඔව් ජිම් යන්න කලින්. ඒ කාලේ හොඳටම හතයි. මොකද්ද ඒ හම්බෙන කාලේ මුලින් ඉස්සෙල්ලාම දන්න එකක් තමයි යුරේනි රම්බරීට කැමති නැහැ. කැමති නැහැ. ඔව්. පුදුමයිනේ. ඔව් රම්බරීකට තමයි කැමති නැත්තේ. මොකට කැමතිුණාද මන්ද? කොහමද මේ අපි මේ එක වෙන ආයතනයක ටීවී චැනල් එකක අපි හම්බුණා හම්බෙලා කරලා මම ගත්ත පොඩි මේ
වොයිස් කට් එකක් මේ මගෙන් මේ මෙයාගේ සෝෂල් මීඩියා වලට දාන්න. ඒ කාලේ Facebook පටන් ගත්ත කාලේ. Facebook නිර්මාතෘ නෙමෙයි. මේ පටන් ගත්ත කාලේ ඉඳලා ඉන්නවා. කොහමද මේ සෝෂල් මීඩියා වල දාන්න ගත්තා පොඩි ක්ලිප් එකක්. ඒ ක්ලිප් එකේ ගන්නකොට තමයි අපි අපි මේ 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 මම ඇත්තටම යුරේනි දන්නවා කතා කරලා තියෙනවා ඔක්කොම හරි. ඒ වට හැබැයි නොදන්නා දේවල් ටිකකුත් මම කිව්වේ මේ ඒ ක්ලිප් එක ගන්නකොට තමයි. ඊට පස්සේ අපි අපිට මේ සාමාන්‍ය ඉන්ඩස්ට්‍රි එකේ අර කිව්වා වගේ එහෙම යාළු විදිහට ආශ්‍රය කරන්න වෙලාවක් නැහැ ඒක. අනිත් එක මේ මොකද සාමාන්‍යයෙන් ඉන්ඩස්ට්‍රි එකේ අපි හරියම තෝරා බේරගෙන තමයි ආශ්‍රය කරන්නේ. මොකද මේ අපිට මැච් වෙන කට කියන්නේ අර ෆ්‍රීකවෙන්සි වලට මැච් වෙන්න දැත් අපි කතා කරන එක තේරෙන්න ඕනේ අපි කියන විදියට හිතන්න ඕනේ. දැන් අපි කතා කරන දේවල් කවුරු හරි පිටින් ආගෙන හිටියොත් නේ පිස්සු කියලා කොහොමද හිතන්නේ? ඒ කියන්නේ අපි කරන් ඉන්න අපි පණ්ඩිතයි. ඔව් ඒක ඒක තමයි අපි මේ ඉස්සරහට කරන්න දේවල් කිව්වොත් එහෙම අයියෝ දුක හිතන සමහර කට්ටියට. හැබැයි ඒක අපි කරනවා දැන් දැන් කරගෙන යනවා. මේ අර එහෙම අර එකට දේවල් කතා කරන්න පුළුවන් සහ මේ ඕන වෙලාවයි සෑහෙන මේ මගෙත් හැම හැම කාලෙකදීම වගේ ඉඳලා තියෙනවා යුරේනි. ඒතර යුරේනිගෙත් හැම ඔය තියෙන උදව් වෙන්න පුළුවන් හැම කාලෙකදීම වගේ උදව් වෙනවා. අපි ෆැමිලි එකයි අපි යාළුවෝ ටික ඔක්කොම ෆ්‍රීකවෙන්සි ගැලපෙනවා වගේම ෆ්‍රීකවෙන්සි ජෑම් වෙන්නේ නැද්ද නැත්නම් කරකනවා නෑ. ජෑම් ජෑම් වුණාට කවුලක් නෑ. ඒ කියන්නේ එහෙම ජෑම් වුණාට අපිට වැඩේ කරගන්න පුළුවන් නේ. එහෙම ජෑම් වෙන ප්‍රමාණය අඩුයි. අඩුයිනේ. ජෑම් වෙන ප්‍රමාණය අඩු වෙනවා තමයි අපිට වැඩ කරන්න පුළුවන්. ඉතින් අද මේ වැඩේට එන්න ගියාම මම පැනලා ආවේ වැඩේ මම ආවා ඉතින් කොහමරි කලි. හරි ලහිරු පොඩයි නේද? දැන් මේ තියෙන කොලෙකෝයි පැනකෝයි. මම මේක යවනවා ඉරණිට දෙන්නකෝ. දැන් පොඩි වැඩක් කරන්න යන්න. පොඩි වැඩක්. ආ හරි. මගෙන් හදවක් ඕන කියන්න අමන්ත. ඉරණි ඔත වාගේ අස්සන කරලා දෙන්න උට. හරි සරල දෙයක් මේ කරන්න. ඔව්. හරි. පොඩක් කැමරාවට පෙන්වන්නකෝ. අර කැමරාවට චුට්ටක් පෙන්වන්න අස්සන. හරි. ඔන්න යුරේනි ගස්සන බලා ගන්න. හරි. දැන් ඔහොම උතන යටින් ආච්චි ගස්සන ගහලා පෙන්නන්න. ආ ඔයාගේ ආච්චිගේ අස්සන ගහලා පෙන්නන්න. ආ ඒ කියන්නේ රිපෝට් කාඩ් එක ගහලා තියෙනවා. එහෙම නේද? ඒ කාඩ් ඉතින් මම දැන් නා ආච්චි ගස්සන මතක නෑ. හොස්ටල් එකෙන් එළියට යන පාටිස් වලට එම. ආ වකරි අස්සන ගහලා. හරි මේ ෆයින් අවුට් එවරිතින් එක හරියන්නේ. හරියන්නේ. නැහැ මේ වෙලා දෙවුණි දැන් ආච්චි එන්නෙම නෑ මාව ගන්න එන්නෙම නෑ අඬනවා ආච්චි එක්කන් යන්නකෝ ගෙදර කියලා එන්නෙම නෑ අපේ ආච්චි කොහොම හරි මම ඕ ලෙවල්ස් වලට ටියුෂන් ක්ලාසස් යන්න කියලා පටන් ගත්තේ 9 වසර අන්තිමට හරි 10 වසර කියන්නේ ටියුෂන් ක්ලාසස් ගියේ නැහැ ඉතින් ටියුෂන් ක්ලාසස් පටන් ගත්තම මේ ආච්චි ඒත් එක්කන් යන්න එන්නෙත් නෑ මාව වීකෙන්ඩ් වලට ආච්චිට කරදරයි තියෝ බර්ත්ඩේ පාටිස් මොනවත් නෑ අලුතෙන් ඊපස්සේ දැන් සමහර වෙලාවට යාළුවගේ බර්ත්ඩේස් උත් වැටලා තියෙනවා සමහර වීකෙන්ඩ්ස් වල. ඉතින් මං කරන්නේ මේ ඉස්කෝලේ වරුණාම බාර කරුගේ නිබිය දෙනවා. ආ මොකද සාමාන්‍යයෙන් ඕ ගාඩියන් ගේ අත්සන ගහලා පොතේ තමයි හොස්ටල් එකෙන් එක්කන් යන්න ඕනේ. නැත්නම් අපිට හොස්ටල් එකෙන් යන්න අවසර නැහැ. මං කරන්නේ ඊට කලින් මේ ඉස්කෝලේ ඉවර වෙන්න කලින් ගිහිල්ලා මේ අත්සන ගහලා පොතේ ආච්චිගේ මේ ඉස්කෝලේ බෙල්ලක වැදුනම ඉස්කෝලේ ළමයි එක හොයන්න බෑනේ හොස්ටලර්ස්ලා ඩේට් කලර්ස් කියලා හොයන්න බෑ. අර ඉස්කෝලේ 1000ක් විතර ළමයි ගොඩේ මම ෂේප් එකේ ගිහිල්ලා එහෙමම බස් එකේ නැගලා ගෙදර යනවා. ගෙදර ගිහිල්ලා ඉවරලා දැන් මේටරල බය වෙලා මුල කාලේ ඕක කරනකොට මේටරල බය වෙනවා හොයනවා මාව හතර වටේ හොයනවා. ඊට පස්සේ ආච්චිට කෝල් කරනවා මේ මිසිස් නානකර මේ යුරේනි මේ නැහැ හොස්ටලේ ආ මේ මිස් මේයා ගෙදර ආවා ඒ වගේ තින් ඔන්න ලහිර වැඩ පස් හය පාරක් කරනකොට අන්තිමට කෝල් කරනකොට මිසිස් නානකර යුරේනි ගෙදර ආවද යුරේනි ගෙදරද ගෙදරද එද අයියෝ ඔන්න වැඩ ලහිර ඊට තව ටික දැන් එක පාට අර තව ටිකක් යනකොට කෙලිම යා ගෙදර යන්න කලින් කෝල් කරනවා මිස් ආයකර මේ යුරේනියේ ගෙදර ඔන්න දැන් එනවා ඔය මගේ මේ මාතෘ දැන් සල්ලි නැහැ සමහර දවස් වලට සල්ලි නැහැ මේ ඉතින් මං කරන්නේ මුතුව තද වෙන බස් එකක් බලලා ලයිරු එයි දැන් බොස් දොකාට සල්ලි ගිහින් බලන්න ලයිරුවත් බස් එකේ වරෙන් ගිහලා නැහැ නේද කොල්ලේලා කොල්ලේලා සල්ලි ගිහින් බලන්න බැරි සල්ලි නැහැ නේද ලයිරු හොස්ටල් එකේ පැන්නර ගෙදර යන්න සල්ලි ඉපේ
පදෝ අර ෆුඩ් බස් ඉස්සර මෙහෙම යන බස් තියෙන අර සෙනඟ පිරිලා ඒකක අස්සට නගිනවා කොමාරි කරලා. එතකොට මේ කොන්දොස්තරට සල්ලි හොයාගෙන ඉන්න බෑ. මැදට වගේ යනවා කෙට්ටුයි මේ කාලේ මීටතර කෙට්ටුයි. ඉතින් අස්සෙන් අස්සෙන් අස්සේ මැදට යනවා. එතකොට කොන්දොස්තර පළවෙනි පාර දෙවෙනි පාර ඔයලම ඔයලම සල්ලි සල්ලි ගන්නකොට දන්නේ නැහැ වගේ මැදට ගිහිල්ලා ඊට පස්සේ මේක ලං වෙනකොට කොමාරි ඉස්සරහට ගිහින් ඉස්සරහින් බහිනවා. ෂා මරු අපි පරාද කොල්ලනේ කියලා වැඩක් නෑ. ඒ කාලේ ෆොටෝ එකක් එහෙම හම්බුන්නේ නැද්ද බෑ. කියන්න පොඩ පොඩ ඉතින් දාන්න. නියමයි. දැන් යුරේ සම්සින් කොණ්ඩේට තෙල් ගානවද? තෙල් ගානවද කොණ්ඩේට? ඔව්. මොනවද බැලුවද? ඇයි එළවලු තෙල් ගාන්නේ කොණ්ඩේට? කුකින් ඔයිල්. අයියෝ. තරලා යාලා. පොඩ ඉන්න වතුර කියලා හිතලා තෙල් පිව්වා තෙල් වයිට් කලර් තෙල් වෙජිටබල් වර්ජින් කොකරන්ට ඉල්ලගේ එකක්ද එකක් මොනවාද මේ ඩාන්සින් ස්ටාර් රිහර්සල්ස් කරනකොට ඒ කාලේ මේ මගේ පාට්නර්ගේ ගෙදර තමයි රිහර්සල්ස් කරේ. ඉතින් අංකල් ඇවිල්ලා කොකා කෝලා බොටල්ස් වල වතුර පුරවලා තියෙනවා අපිට රිහර්සල් කරලා ඉවර වෙලා බොන්න. අංකල් මේ බුදුහාමුදුරන්ට පාන්දු කරන පාන් තියෙන මේකත් ඒ තෙල් ඒ වතුර ඒකත් තෙල් එක සුදුයි. වත් දැන් මෙහෙම බෝතල් වතුර බෝතල් තිබ්බම දැට්ස් ඒකත් නෝමල්. ඉතින් මෙහෙම දැක්ක ඔක්කොම වතුර බෝතල් මම ඒක පොඩ්ඩක් ඩිස්කල වෙන්න ඇති සාමාන්‍ය වතුරට වඩා. මම කොහොම හරි දැන් මහන්සි වෙලා මම මගේ ඩාන්සින් පාට්නර්ට කොහොම කතා කර කර මෙහෙම අල්ලගෙන මම මෙහෙම උගුරට දාලා කනකොට තෙල් බලනකොට ඒ කියන්නේ අංකල් අර බුදුන්ට පත්තු කරන මේ තෙල් බෝතලේ තර තියලා මම වතුර කියලා ඉතල ඒක බිව්වා. ඒක උගුරක් ඉතල එළියට ඇතුළට ගියා. ඊට ඒකත් කොකා කෝලා බොටල් එකම. දැන් එතකොට අර යුරෝප් ටුවර් එකක් ගිහිල්ලා ඉල්ලලා හොඳටම අසනීප වෙලා අර යාළුවෝ කට්ටියක් ඇඟ හොදවල ඇඳට දාලා ඔළුවේ තෙල් එහෙම ගාලා ආ ඊ කුකින් ඔයිල් ආ ඒ කතාව මතනම තෙල් හැම තෙල් කතාව තෙල් ගාලා තෙල් මිලා ඒ මං නිමි කරේ ඒ මගේ යාළුවෙක් දැන් අරක තෙල් බිව්වා. දැන් මම මේ යුරෝප් මේ ජපාන් ගිහිල්ලා ඇවිල්ලා මට හොඳටම අසනීප වුණා. මට අර සීතල ක්ලයිමේට් එක දරා ගන්න බෑනේ. මම හොඳටම අසනීප වුණා සීතල ක්ලයිමේට්. ඇවිල්ලා මට නැගිට ගන්නවත් විදියක් නැහැ. ඔළුව එච්චරට කියන්නේ ඇඳෙන් නැගිටින්න විසික් වෙනවා. ඉතින් මගේ මට නම් කුසිය වැඩ කිසි දෙයක් බෑ. මම දන්නේ නැහැ. ඒ කියන්නේ මම දන්නවා මිරිස් කුඩුයි කහ කුඩුයි ඊට හැන් දෙපා දැන් ගම්පිරිස් ඉලුනුයි මං කිචන් එකේ වැඩ දන්නේ නැහැ. ඉතින් උයනවා කියන ඉතින් ඒක අහගෙන ඒ වෙලාවට උයනවා. ඒ වෙලාව ඉන්න කෙනාගෙන් අහගෙන උයනවා. ඉතින් ඒ දවස්වල ඔය කියන විතර උගලගේ ස්ටුඩියෝ කුඩ ඉන්න කාලෙම නාරහෙන් පිට මෑග් ස්ටුඩියෝ එකේ මගේ ගෙදර පල්ලෙහා තිබුණේ. ඉතින් මගේ යාළුවත් හරි කුසිය සම්බන්ධයෙන් හසල දැනුමක් තියෙන කෙනෙක් කොහොම හරි තෙල් දාන්න කිව්වම මෙයා ඇවිල්ලා තෙල් මොනාද මේ ඔයා කරන මේ දාලා තියෙන්නේ කියලා. ඊට පස්සේ මල්ෂානි නංගිතුක අකි මේ බෝතලක් තිබ්බා. ඉතින් තෙල් තෙල්නේ. ඉතින් මං ඒක ඔලුවට දැම්ම. මං කොහොනම් කිව්වේ කුකින් ඔයිල් ඔලුවට දාලා තියෙන්නේ මගේ කියලා. කොහමද ඒ කතාව අහන්න කියලා අනිත් කතාවක් කිව්වනේ. දීපු කතාව අපි දැනගෙන ඉන්නවා. තෙල් දීලා තෙල් තෙල් සම්බන්ධව. ලහිරු ඉස්කෝලේ කාලේ කරලා තියෙන දඟම වැඩේ මොකද්ද? අම්මා ඉස්කෝලේ කාලේ කරලා තියෙන දඟම අම්මා එහෙම කිව්වා එක පාටම එන්නේ නැහනේ. ආ දඟම කියන්නේ එහෙම මේ සින්දු කියපු එක තමයි කරලා තියෙන්නේ මේ. يعني දඟවට කරලා නැහැ කියන්නේ. ඉතින් කියලා ඒක කියන්න බැරි එම එහෙම ජොලි ඒවා කරලා නැද්ද ඔය? ඒ කියන්නේ යුරෙනිත් එක වල මුකුත් කරලා නැහැ. මුකුත් කරලා නැහැ මේක මම හරි හොඳයි. කොහොමද මට වඩා ගොඩක් බාරයි. අපි දැන් මේ ස්ටුඩියෝ එක මට හිතුණත් එහෙම අද ලයිව් එක කරන්න බෑ කියලා. ඔව්. මට කරන්න බුණ ලොකුම දේ මොකද්ද? මෙතන. ඔව්. මට මේක ලයිව් එක කරන්න බෑ ගෙදර යන කියලා සත් එහෙම මොනවද කරන්නේ? යුරෙනි මොනවද කරන්නේ? නැගිටලා යනවද නැත්තම් ලයිට් එකක්
කඩනවා අන්න අන්න මොලේ අන්න මොලේ උඩ බලපු හින්දා නිකන් ඒක ආශ්‍රය කරන නිසාම මේ කොලෙජ් එකේ පඩි පෙළක් යට තියෙනවා ක්ලාස් රූම් එකක් හරි ස්ටෙයාර්කේස් එක යට තියෙන මේ ක්ලාස් රූම් එක හරි අඳුරුයි හරිද දැන් මේකේ ලයිට් නැත්තම් උගන්නන්න බෑ ඉතින් මෙතන ඉන්නවා එක ළමෙක් ඒ ළමයා එදා ඉගෙන ගන්න බෑ කියලා හිතනත් හරි ටීචර්ස් ලැවිලා ලයිට් දාලා බලද්දි ලයිට් එක වැඩ කරන්නේ නැහැ ටියුබ් ලයිට් එක බලුවම ටියුබ් ලයිට් එකේ චෝක් එක ගලලා මට මතක නැහැ එනික ඔයා වගේ කෙනෙක් දැත් ඔයා දනිවල මෙයා තමයි ඒ කියන්නේ සමහරව මතක නැහැ එහා පැත්තේ පිරිමිස් කෝලේ ඉන්න ඕන ළමයා වැරදිලා ඔව් එහෙම යනවා ඔය එහා පැත්තේ අන ෆොටෝ එක පෙන්නන්නම ඕන එකක් මේ මේ ළමයා අනිත් එක මේ ඔය දඟ වැඩ කළා වගේ එළල් වලට ඒ තුනක් අරගෙන දැත් ළමෙක් කියවට කියන්න ඕන මිසි දසනාය මතකයිද ඔව් මේ this is that's right අර සෙන්තමස් කොලෙජ් එකේ ඉන්න කොළු පැටිය මෙහෙට වෙලා කියාද කවුද මිසිස් දසනායක මිසිස් දසනායක මට හරි ආදරෙයි ඒ වගේම මිසිස් දසනායකට කේන්ති මේ යන ස්ටුඩන්ට් මම මගේ සෝෂල් ස්ටඩීස් ටීචර් ඒ වුණාට අපි ආදරෙයි මේ ටීචර්ත් එයා තමයි ඉතින් හරි මට කොච්චර බැන්නත් හරි ආදරෙයි ඉතින් ඒ වුණාට ඉතින් මම දඟ වැඩමයි කරන්නේ ඉතින් ඒ ක්ලාස් එකේ එයා කියන්නේ මේ වැරදිලා සෙන්ට් තෝමස්ස් යන ඕන එකෙක් මෙතන ඩිස්කස් කරනවා ඔය හැපැත්ත සෙන්ට් තෝමස්ස් ප්‍රෙප් එක ඒ තරම් ඒ කියන්නේ ඒක හිතා ගන්න පුළුවන් නේ. ඔව්. ලහිරුල අපි මොනවත් කරලා නැහැ. අපි මොකුත් නැහැ ඇත්තටම. ලහිරු මේ ඔක්කොමත් එක්ක යුරේනි කියන්නේ හොඳ යාළුවෙක් හොඳ හදවතක් තියෙන කෙනෙක්. ඉතින් එයා දැන් අද ශේෂ්ත්‍රයේ ඉහළට ආවට පස්සේ මේ යාළුකම්, මනුස්සකම්, මේ බැඳීම එක හරිම විවෘත අව්‍යාජ මිත්‍රයෙක්. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ වගේ වෙලාවක් තමයි තියෙන්නේ ඒ වගේ කෙනෙක් වගේ කරන්න. මම හිතන්නේ මේ මේ යුරේනි අනිත් පැත්තට ගිය කෙනෙක්. සාමාන්‍යයෙන් ඔය දැන් ෆේමස් වෙනකොට සාමාන්‍යයෙන් ඔව් ඕක අනිත් පැත්තෙන් දාර කට්ටි කියන්නේ මේ ස්ථාය එක තියෙන පොඩි කාලයයි ඒකේ මොනාරි කරගන්න මට මේක මේ ඔන්න කියන්න බෑ ඒ මොකද මගේ තීර වෙන භාෂාවක් මේ මම කියන්නේ ස්ථාය එක කෙටි කාලයක් තියෙන්නේ අර අතුල අවුල් කට්ටියට ඒ කියන්නේ ස්ථාය එකත් එක්කම අපේ හදවත විවර කරලා එතකොට අපි අනිත් මිනිස්සු ගැන හොඳක් හිතන්න අරගෙන අනිත් මිනිසුන්ට වදයක් වෙන්න නැතුව ඉන්න ට්‍රයි කරනවා නම් ස්ථාය එක මැරෙනකම්ම තියෙන්න බුල මම එහෙම කියන එක තමයි මේ හැම වෙලාවෙම කියන සුනිල් පෙරේරා සුනිල් පෙරේරා අද වෙන මේ වෙනකොටත් කමර්ෂල්ස් දෙනවා 120 30 කමර්ෂල්ස් දෙන්නේ. තාම මේ අපේ දැන් මේ ෆේමස් වෙලා ඉන්න টপ රේන්ජ් එකේ කට්ටියටත් එයාගේ ගානක් ගන්න බෑ. ඇත්ත කතන්දරේ. ඉතින් දැන් යුරේනි කියන්නේ අර රිලිටි වලට යන්න කලින් ඉඳලා ඇවිල්ලා ඔහම හරි දැන් දැන් යුරේනිගේ මොනාද කරන්න කියලා හෙව්වොත් එහෙනම් යුරේනි දන්නේ නැතිවෙද්දී දැන් මොනාද යුරේනි කරන්න කියලා මොකද එයාගේ ප්‍රොෆෙෂන් එක. හැබැයි මේ අවුරුදු මං හිතන්නේ අවුරුදු 13ක් 14ක් අවුරුදු 11ක් තිස්සේ මේ ශේෂ්ත්‍රයේ ඉන්නකොට ඉඳලා මේ ඒ ශේෂ්ත්‍රයේ එන අර ලයිම් ලයිට් එකේ වැඩිවීමත් එක්කම හිතා ගන්න පුළුවන් මිනිහගේ தත්ත්වය. ඒ කියන්නේ එහෙම ඉන්න බෑ හැමෝට. ඔව්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් තමන්ගේ ක්වොලිටීස් බාල වෙනවනම් මේ තමන් ෆේමස් වෙන්න වෙන්න ඒකට තමන්ට සල්ලි එන්න එන්න ක්වොලිටීස් බාල වෙනවනම් අනිවාර්යයෙන්ම අනිත් පැත්තට යන්නේ. ඇත්ත හොයා ගන්න පුළුවන් ඒක තමයි. ඇත්ත හොයා ගන්න පුළුවන්. ඔව්. ඉතින් මේ යුරේනි කියන්නේ සමහරලාට එක එක ගොම් ක්වොලිටිස් තියෙන්න ඇති. හැබැයි මේ වෙනකොට පුළුවන් තරම් ආ ඒව තේරුම් අරගෙන මේ ඔව් ඇත්තටම කතන්දරේ හරියද? ඒව තේරුම් අරගෙන මිනිස්සු ගැන හොඳක් හිතන්න හැම වෙලාවෙම උත්සාහ කරන සහ හැම වෙලාවෙම පොසිටිව් වයිබ්ස් දෙන්න උත්සාහ කරන. මහපොළවේ ජීවත් වෙන. මහපොළවේ ජීවත් වෙන. ඒ කියන්නේ පොසිටිව් වයිබ්ස් දෙන කට්ටිය ගොඩක් මහපොළවේ තමයි ජීවත් වෙන්නේ. නැත්නම් ගොඩක් කට්ටිය හැමෝගේම වැරදි නෙපේ. ආ. ඉතින් එහෙම වැරදි අඩුවෙන් පේන මේ තමන්ගේ දෙයක් උපරිම උත්සාහයෙන් කරන. ඒ කියන්නේ දැන් ඉස්සර කාලයක් තිබුණා දැන් නම් ටිකක් ඒ පැත්තට නැඹුරු වෙනවා. ඒ කියන්නේ කට්ටියගේ ෆිගර් එක මේන්ටේන් කරන්න තමන්ගේ ක්වොලිටි එක මේන්ටේන් කරන්න ඉස්සර ටීවී එකේ ගිහිල්ලා පළවෙනි එපිසෝඩ්ස් පහ ගියාට පස්සේ මහත් වෙනවා. ඒ කියන්නේ කවුරු හරි නිලියක් හරි නළුවෙක් හරි ගත්තොත් එහෙම. හැබැයි දැන් ඉරණි ඇවිල්ලා තියෙන කාලයත් එක්ක දැන් ඇවිල්ලා තියෙන පොඩි පොඩි කෙල්ල ගොඩක් ඇවිල්ලා තියෙනවා. හරිද? ඒගොල්ලෝගේ ඇත්තටම මේ ගත්තොත් එහෙම ඒගොල්ලෝ තාම මහත් වෙන කාලෙකුත් නැහැ. මොකද අවුරුදු 18 20 ඉන්නේ. ඉතින් දැන් මේ වයස කියන්නේ බය වෙන්නේපා ඉරණි. මේ කොහමද මෙයා ඇවිල්ලා මේක මේන්ටේන් කරන්න ලේසි පහසු කාර්යයක් නෙමෙයි. අපි මාව මේ මේ ෆිට්නස් වලට මොටිවේට් කළෙත් ඇත්තටම වැඩි වශයෙන් යුරේනි. මොකද මම දැන් කිලෝ 14ක් 15ක් විතර මම ඇඟින් අඩු කරගෙන තියෙනවා. දැන් මේ සති දෙකක් විතර යන්න බැරි වුණා යුරේනි මේ තියෙන අසනීපේ ඉඳා ගියොත් එහෙම මැරෙනවා මේ ජිම් එකට යන්න. ඉතින් ඒවත් එක්ක එයාගේ මේ ඒ කියන්නේ සමාජයේ වටපිටාව හදාගෙන තියෙන විදිහත් එක්ක අනිත් එක ඒ තනියම. මොකද මේ මට ඉන්නවා පවුලක්, මට ඉන්නවා අම්මා තාත්තා, මට ඉන්නවා මගේ වයිෆ්, ළමයි ඔක්කොම ඉන්නවා. හරිම ලේසි මට යන්න.
මොකද අපිට හරි කොහේ හරි අවුට් යන්න ගත්තත් එහෙම අපිට ඉන්නවා මොකක් හරි ඇන්කර් කරලා අපිව තියාගන්න කට්ටියක් ඉන්නවා යාළුවෝ එහෙනම් දැන් යුරෙන්ටිනේ යාළුවෝ විතරමයි අත්තාරන් ඉතින් යාළුවෝ හරි අඩුයි යාළුවෝ හරි අඩුයි හරිද මම තනියම යන එකට අවුට් යන්න තියෙන ප්‍රමාණය සෑහෙන වැඩි ඉතින් එහෙම තියාගෙන අද මේ ලෙවල් එකට ඉන්න එක ගැන මම යාළුවෙක් විදිහට ඉතාමත් සතුටු වෙනවා අනිත් එක යුරෙනි ගැන කවුරුත් වරද්දක් කියන්නේ නැහැ නෑ නෑ කිව්වොත් කියන්නේ පිස්සු ඒ කියන්නේ ඇත්තනේ දින ඇත්ත පිස්සු වැඩ කරන ක්‍රේසි වැඩ කරන එහෙම තමයි කියන්නේ ඇරෙන්න කවුරුත් එහෙම කුහකයි නරකයි එහෙම කියන්නේ බල්ල කපපුව එහෙම ජීවිතේට නෑ නෑ අත්‍තර මේ මේ සීන් එක හරි අමාරුයි අපිට නම් සින්දුවක් කියගෙන ඉන්න පුළුවන් දැන් මේගොල්ලන්ට එහෙම නෙමෙයි ඔව් මේගොල්ලන්ට ඔව් ඉතින් මේගොල්ලන්ට වැඩ දෙන්න ඕනේ මේගොල්ලන්ට ටෙලිඩ්‍රාමා එන්න ඕනේ අපිට ඉතින් මට සල්ලි දිනවන සින්දුවක් කරලා එළියට දැම්මම පස්සේ ඕන්නම් අහන කට්ටිය අහයි අහනවා ඔව් ඒක ප්‍රශ්නයක් නැහැ හැබැයි මේ යුරණිගේ සමහර නරක වැඩ තිබලා තියෙනවා තවරත් ඔක්කොම එකපාර කියන්නේ පහයි නේ මිසි දස්නායකතුයි ඔක්කොම කිව්වේ මිසි දස්නායක I haven't seen you like in 20 years ඊට වඩා තව ඉන්න හරි එහෙනම් මම තව එකක් කියන්නවා අපි හොඳ එකක් කියලා කවුද කවුද නෑ එහෙම කියන්නේ මෙයා සමහරවිට කෑම එහෙම දැක්කොත් හංගනවා ආ ඒ කාලේ දැන් නම් කන්නේ කන්න හැබැයි එහෙම නෑ දැන් අම්මා කන කාලේ ආපහු අපේවත් කරා ඇති ඒ කාලේ කෑම දැක්කම හංගනවා ඉස්කෝලේ ඇයි ඊට පස්සේ අම්මලා සමහරවිට බැරි මතන බත් දෙක දෙක ළමයා තමන්ගේ ළමයට කෑම දෙකක් එවනවා හරිද මතක නෑ මතක නෑ ශාලිනිගේ අම්මා කෑම දෙක දෙක එවුවා ශාලිනි වත් හොයාගෙන She's my best friend. So, this school and the car. Oh, Shalini ke khema ke naam iting harima rai. Iting ek Shalini ke denne mang hangar thani ek kala. Sada mere hostel lamai. Iti hostel khema kala e paavela. Iting gathering khema kauri hadai no ta asa. Iting ek khatwa denne iti magi alu sette ke kare magi hitiya click kega. Tim bai na mukko dekho lokkamal Shalini ke amiki khema khanda thamai inne. Then mam me khagala mang lokkam khema ma arugolat khanda dianne. ඉතින් මට බයිනවා මොකද යුරේනි අපිත් අසමිටේ ඔප්පුතු පෙරේතයි ඔක්කොම කනවා අද අම්මට හදලා තියන ගන්න කොහන්ද කියද්දි ආසයි කන්න ඊට පස්සේ දෙක දෙක ඇවවලු ඔව් ඊට පස්සේ ඔව් වැඩිපුර එවනවා මට වෙන මාටි දැන් යුරේනි අපි ක්ෂේත්‍රයේ මේ විදිහට විවිධ ඉසව් නියෝජනය කරන කෙනෙක් විදිහට බෝ දකින්නනේ ඔබට පුදුමාකාර වාසනා ගුණයක් තිබුණා ඉන්දියාවේ පවා ජෝන් ඒබ්‍රහම් එක්ක මේ වෙළඳ දැන්වීමකට බව පෙනී ඉන්න හැබැයි ඔබ අර හන්දියෙන් තෝරගන්නවා මේ එතිහෙඩ් ගුවන් සේවයට නොයා මේ ක්ෂේත්‍රයේ තෝරගන්නවා අද පසුතැවෙන්නේ නැද්ද කියන්නක ඇයි එහෙම වුනේ කියන්නේ ලෝක ප්‍රකට ගුවන් සමාගම ගුවන් සේවිකාවක් වෙනවා කියන්නේ ඔබ සමහරට මීට වඩා ආර්ථික අතින් ශක්තිමත් වෙන්න තිබුණා ඔව් අනිවාර්යෙන්ම හැබැයි මං සාමාන්‍යයෙන් මගේ ළඟ ඕනම කාලකදී මගේ ඉන්නවා මේ මට ඇඩ්වයිස් කරන්න කට්ටිය කියන්නේ මට වඩා බුද්ධිමත් දුර දකින්න පුළුවන් කට්ටිය ඒක මං අහම හිතන්නේ මට විශ්වයෙන් මට ඒ වාසනාව දීලා තියෙනවා ඒ කියන්නේ දෙමව්පිය වැඩි හිටිය නැති වුණාට හොඳ මිනිස්සු ලං කරලා තිනා මට ජීවිතේ මොන හරි තීරණයක් ගන්න ඕන නම් ඒ තීරණයට උදව් කරන්න. ඉතින් ඔය කාලෙදී මට තිබුණා මේ ක්ෂේත්‍රයට එනවද දන්නේ නැති. ඒ කියන්නේ අපිට ස්කෝල් යන කාලේ අපිට හොස්ටල් එකේ ටීවී බලන්න දුන්නේ නැහැ අත්‍තරම. අපි ටීවී කියලා බැලුවේ ඉරිදා අටහමාරට දූ දරුවෝයි න්ියුස් උයි විතරයි අරට තියෙන. ඊට එහා මට මේ ක්ෂේත්‍රය ගැන කිසිම දැනුමක් තිබුණේ නැහැ. වෙලාවට ඒක රූපවාහිනී. ඒක මාර්ගවල ඉන්න. හරිද? බ්‍රෑන්ඩ් ගනයි ඒවා ගනයි. ඒ කියන්නේ කිසිම දෙයක් ඇත්තටම දැන් හේ ඉස්කෝල යන කාලේ අඩු ගානේ මම නාට්‍යයටවත් සම්බන්ධ වුණේ නැහැ එහෙම. මම ස්පෝර්ට්ස් කරපු කෙනෙක්. ඉතින් ඒක නිසා මේ and studies මම ඒ වෙලාවේ මං හිතුවා මට ගන්න තිබ තීරණය තමයි මං නොදන්න නාදු නන්නාදුනුන් රටකට ගිහිල්ලා තනි වෙලා ඒ ලයිෆ් එක කෙතන හදාගන්නද නැත්නම් මට පවුලක් කියලා ඉන්න යාළුවෝ ටිකක් ඉන්න මිනිස්සු ටිකක් ඉන්නවා ඒගොල්ලොන්ගේ උදව්වත් එක්ක මගේ ජීවිතේ පොඩ පොඩ ගමන හදාගෙන ඉස්සරහට යනවාද කියන එක තමයි මට තිබුණේ. ඉතින් කිව්වා වගේම ඒ ගුවන් සමාගම එක ගත්තනම් මීට වඩා ආර්ථික අතිශක්තිමත් වෙන්න තිබ්බා. ලෝකෙ වටේ යන්න තිබ්බා. ලෝකෙ වටේ යන්න තිබ්බා. හැමදේම කරන්න තිබ්බා. නමුත් මං හිතන්නේ අද ඒක හරි විරල අවස්ථාවක් හැමෝටම ලැබෙන්නේ නැහැ. ඔව්. විශේෂයෙන් මොකද එතිහෙඩ් මට මතකයි දහස් ගාණක් කට්ටිය ආවා. ඒ ඉන්ටර්විව්ස් වලට අපි රෑ 12ට තමයි අන්තිම ඉන්ටර්විව් එක මගේ ගත්තේ රෑ 12 පහු වෙලා. ඒ මහිත 1500කට වඩා හිටිය ඇප්ලිකන්ස් ටජ් සමුද්‍රයේ තමයි තිබුණේ අවසාන ඉතුරුනේ 8 දෙනයි. ඒ 8 දෙනා ගනොත් 5 දෙනයි තේරුවේ. ඒ 5 දෙනා අතර තමයි මං හිටියේ. ඉතින් හිතන්න බලන්න. නමුත් සමහර වෙලාවට මං හිතන්නේ අපිව
හොඳ විදියට මං කවදාවත් ඒක රිග්‍රෙට් කරන්න නැහැ. ඒ කියන්නේ පසුතැවෙන්නේ නැහැ. ඔව් අපි දෙන්නත් දෙක කතා වුණා. මමත් කිව්වේ ඒකයි. යුරේනි ගත්ත තීරණේ හරි කියලා. මොකද අර වගේ තැනකට තව කෙනෙකුටත් යන්න පුළුවන්. මෙතෙන් යන්න පුළුවන්. ඊටම කලාතුරකින් කෙනෙකුට. යුරේනි. දැන් කලාකරුවෙක් කියන අතිශය වාසනාවන්තයි. අතිශය වාසනාවන්තයි. අපිට වෙලාව ඕනේ. දැන් රංග අපිට විනාඩි 10ක් අනිත් පැත්තෙන් අරන් දෙන නිසා ප්‍රවෘත්ති බලලා ආය විනාඩි 10ක් හම්බ වෙනවා. ඒ නිසා ඉක්මනට ප්‍රවෘත්ති බලලා හම්බුමු. සාමාන්‍යයෙන් දැන් යාළුවෝ වර්ග ගොඩක් ඉන්නවා. දැන් ලහිරු අපි කියන්නේ මේ කවන්න ෆෝන් එකේ හැමිටන් ගන්න දැක්කේ. කවුරු දැක්කේ හැමිටන් ගන්න? දැක්ක මාත් දැක්ක. මේ සමහර යාළුවෝ ඉන්නවා. අර යාළුවෝ ඔක්කොමත් අදගෙන වල බහැලා ඔක්කොම වලේම විනාශලා යනවා. සමහර අය ඉන්නවා යාළුවොත් එක්ක වල බහැලා යාළුවෝ වලට දාලා ගොඩ යන අය ඉන්නවා. මම කියන්නේ අධ්‍යාපන පැත්තෙන් එනවා. හැබැයි සමහර කලාතුරකින් තමයි කෙනෙක් ඉන්නේ කොච්චර වල වැස්සත් ප්‍රතිඵලෙද්දි හොඳ ප්‍රතිඵල තියෙනවා. එහෙම කෙනෙක් තමයි යුරේනි. ක්‍රිකට් ගැහුවත් එල්ලේ ගැහුවත් රිසල්ට්ස් හොඳයි. ඔලෙලෙල ඔක්කොම හොඳට කරගත්තා. ඔව්. කොහොමද ඔය ඔක්කොම හොඳට කියන්නේ අර අච්චර පිස්සු වැඩ කරද්දි දඟ වැඩ කරද්දි අධ්‍යාපනයත් කොහොමද ඒ විදිහටම කරගත්තේ? අපේ ඉස්කෝලෙන් මේ විශේෂම අපි හොස්ටල් එකේ හිටපු නිසා අපිව ගොඩක් ආගමට නැඹුරු කරා හොස්ටල් එකෙන්. ඉතින් අවුරුදු මං හිතන්නේ 14 15 වෙනකම් ගොඩක් ආගමට නැඹුරු වුණා. ඉතින් මට දැනගෙන හිටියා මං වෙනුවෙන් වියදම් කරන්නේ පිට මිනිස්සු කියලා. ඒ කියන්නේ මගේ ඉස්කෝලේ තනිකර මගේ ෆන්ඩ් කරේ මගේ ඕල් ගර්ල්ස් ඇසෝසියේෂන් එකකින් OGA එකකින්. ඒතර මගේ හොස්ටල් එකේ මගේ තනිකර ෆීස් ෆන්ඩ් කරේ මෙතෝඩිස්ට් සභාවෙන් මෙතෝඩිස්ට් කෝලෙජ් එක චර්ච් එකේ. ඉතින් මේ ඔක්කොම පිට මිනිස්සු මං වෙනුවෙන් මහන් ඒ කියන්නේ ඒගොල්ලෝ මහන්සිලා හම්බ කරන සල්ලි තව අසරණ කෙනෙක් වෙනුවෙන් වියදම් කරනවා. ඉතින් ඒක මට මගේ ප්‍රින්සිපල් හොඳට කියලා දුන්න දෙයක්. මිසිස් ෆර්නැන්ඩෝ. ඉතින් එතකොට පොඩි කාලෙදී මට මතකයි එයා මට ගෙනලා මං 5 වසර විතර යනකම් මම පන්තිය අන්තිමයි කියන ඉච්චරට වැඩ මම පාඩම් කරන්නෙම නැහැ. හරිම දඟ විතරයි. ඒ කියන්නේ මාව වෙනම මේ ළමයව කොණිත්තර නිසා ටේබල් එකකුයි ෂෑහෙකුයි වෙනම දාලා පන්තිය කොනේම තියනවා. එච්චරට ඒ කියන්නේ කොණිත්තර ඔව් ඒ කියන්නේ ලේන කොණිත්තර මාව එච්චරට හැන්ඩල් කරන්න බෑ. ඊට පස්සේ තමයි 6 වසරේ හරි 7 වසරේ හරි තමයි මාව ප්‍රින්සිපල් ගෙනල්ලා මාව ඉඳවලා මට කියලා දුන්නා. හොඳට කතා කළා මගේ ප්‍රින්සිපල් මට හරි ආදරේ. එයා කියලා දුන්නා මෙහෙම මේ ඒක නිසා අපි කාගෙවත් දේවල් නාස්ති කරන්න නැතුව මම හිතන ඒ කාලේ පුංචි මොලේට ඒක වැදුනා මට. ඉතින් මං හිතුවා මොන දඟ වැඩේ කරත් මේ මිනිසුන් කවදාවත් සතයක්වත් මං නාස්ති කරන්නේ නැහැ කියලා. ඉතින් ඉගෙන ගත්තා. ඒ විතරක් නෙමෙයි ලහිරු දැන් ඒ කාලේ ඇයට උදව් කරපුවා ඉන්නවනේ. ඒ අයට අද ඔබට පුළුවන් කාලෙද උදව් කරනවා. යාළුවන්ට යාළුවන් දෙමාපිය උදව් කරා සමහර අයට එයාට අද උදව් කරනවා. ඔව්. හරි සෙන්සිටිව් හැබැයි ඒකත්. ඔව් මගේ යාළුවෝ ගොඩක් පෝසත් කට්ටිය. මම ආවේ හරි සාමාන්‍ය පවුලකින්. මගේ ආච්චි අම්මට එහෙම ලොකුට සල්ලි නෑ. ඉතින් මට යාළුවෝ තමයි ඔක්කොම උදව් කරේ ඉස්කෝලේ යන කාලේ. කියන්නේ මගේ පොත්පත් පෙන්සල් මගේ අත ඇඳුම් පවා අරන් දුන්නේ මගේ යාළුවෝ සහ උන්ගේ දෙමව්පියන්. ඉතින් ඒක වැදගත් දෙයක් ලහිරු. අද ඒ අය යාළුවෝ අසරණ වෙච්ච අවස්ථාවල යුරේනි කිසිම ලෝභකමක් නැතුව මදිහත්තලා එයාට එයාගේ තියෙන ඔක්කොම දේවල් දීලා උදව් කරනවා. ඉතින් ඒ නිසා අර පිස්සු කරන විකාර කරන ඔක්කොම අස්සේ අස්සන ගෑණියෙක් ඉන්නවා කියන එක මම කියන්න ඕනේ. දැන් ලහිරු අය සාමාන්‍යයෙන් ඉස්කෝලේ ක්‍රිකට් ගහනවානේ. එල්ලෙ ගහලත් ඇතිනේ. ලස්සන ගමක් එහෙම තියෙන නිසා දැන් සාමාන්‍යයෙන් ක්‍රිකට් ගහන්න ගියාම එකතු වෙනානේ ගහන්නේ. කණ්ඩායමක් නැතුව ක්‍රිකට් ගහන්න බෑනේ. හැබැයි අර පොඩි අය බය කරලා ආධිපත්‍ය අරගෙන මේ ග්‍රවුන්ඩ් එක අයිති කරගත්ත කාලයක් තිබ්බද? එහෙම නැහැනේ. එහෙම කරන්න ඕනේ නැහැ. මොකද අපේ කට්ටියම හිටියේ. ඒත් එක්කම මේ ඉන්ටර්වල් එකට කලින් චන්දි වගේ පැනලා ග්‍රවුන්ඩ් එකේ මේ ඒරියා එක අපේ කාටවත් දෙන්න බෑ. මේක අපි ඉවරලා ඉන්ටර්වල් එකේ ලායක කතා අර කිව්ව කතාව හරි. තෝමස් එකේ එක්කනේ මේ කතාව. ඒ ටයිම් මේ ස්කෝල් යන කාලේ ඉඳලා හරි ෆේමස් ඉතින් මම. ඒ කියන්නේ ෆේමස් වෙච්චම වෙන්නම හිටිය කෙනෙක්. ඉස්කෝල යන කාලේ නරක විදියට ෆේමස්. චන්දි වැඩ කළා. හැබැයි ඔක්කොම ටීචර්ස් මට ආදරේ ඉස්කෝලේ. මොකද හේතුව දන්නවා ඒගොල්ලෝ මේ මම මොන දඟ වැඩේ කරත් මගේ අධ්‍යාපනයේ වැඩේ කරනවා කියලා. ඉතින් මට බැනලා බැනලා මෙයා ඔක්කොම කරලා අනිත් ළමයිවත් ඔක්කොම ඔළුව උස්සලා මෙයා ගොඩ යනවා කියලා බයිනෝ මට. හැබැයි නෑ ඉස්කෝලේ යන කාලේ වුණත් යාළුවෝ එහෙම ඒක පුළුවන් වෙලාවට පර්මිෂන් අරගෙන
හොස්ටල් එකෙන් මාව ඒගොල්ලන්ගේ වල ගිහිල්ලා ඒගොල්ලන්ට අවශ්‍ය يعني ඒගොල්ලන්ට දන්න නැති දේවල් ආ ඒකත් මෙයා හරි අර කැම්පස් එකේ යන කුප්පි දානවා කියලා අනිත් අර කියද හරි දක්ෂ ඩේකට නේ කැම්පස් එකේ යන කුප්පි දානවා කියලා ඒ කියන්නේ අපිට තුන් හතර දෙනෙක් ඉන්නවා බැරි අය දන්න එකෙන් ගිහිල්ලා අරගලන්ට කියලා දෙනවා ආ උදි නැත්තම් මට පනිෂ්මන්ට් එක විදියට දෙන්න මොන හරි දඟ වැඩක් කරාම ආෆ්ටර් ස්කූල් පය දෙකක් මේක ළමෙක්ට උගන්වන්න ඕනේ අනිවාර්යයෙන්ම නේද මිසිස් දස්නායක තමයි ඔය පනිෂ්මන්ට් එක දෙන්නේ මම ඒක හොඳටම කරනවා يعني මට මගේ මියුසික් කෝල් ඉන්ස්ටිටියුට් එකේ තිබුණා මේ කන්වකේෂන් එකට ස්පීච් එකක් කරා මම තමයි ස්පීච් එක හැදුවේ ස්පීච් එක හදලා මම තමයි ලස්සන ප්‍රොනන්සියේෂන් ඔක්කොම කියලා දීලා ඔක්කොම කරේ අද අතිජාත මිත්‍රයානේ කියන්න ගාන ඉස්කෝලේ කාලේ මෙයාට කියපු කාඩ් එක ඒ ඉස්කෝලේ කාලේ දන්නේ නැහැ ඇත්ත කතන්දරේ දැන් මාත් ආවේ ඔය විදිහ අහගන්න තමයි ඉස්කෝලේ යන කාලේ නෙමෙයි මම දන්නේ අවුරුදු 7ක් විතර මම දන්නේ ඒක කියමුද අපි ඉස්කෝලේ කාඩ් එක කියමුද හා කියන්න නමද කියන්න කොරි කොරා නෙමෙයි කොරි ඔක්කොම ටීචර්ස් අත අන්තිමට කොරි කියන පටන් ගත්තා මගේ කවුද මනේක කියලා මගේ යාළු කිරියත් මේ පටන් ගත්තේ ඔය නම කොරි කියලා කියන්න අර කකුල් ඉදමල එක නැහැ ඒක නෙවෙයි ඒ කකුල් ඉදමල පටන් මේ ඊයේ පෙරේද ඉස්කෝලේ යන කාලේ නැහැ මම මේ අර හරි කුදු වෙලා ඇවිදින්නේ මේ බෑග් එකක් දාගත්තම බලාගෙනම ඇවිදින්නේ මම ওই ඇවිදිනකොට පාරේම කවදම මිනිස්සු දිහා බලන්නේ නැහැ ජීවිතවලදී කියන්නේ මෙහෙමම තමයි යන්නේ ඉතින් අර කොර ඕ කොර වක්කෙක් වගේ ඇවිදින්න ඉතින් මගේ යාළුවා ඒක ටිකක් මම හිතන්නේ මොඩර්නයිස් කළා කොරේ කියලා දාලා ඉතින් දැන් සමහර වෙලාවට තාමත් ඒගොල්ලෝ මට ඉතින් යාළුවා කතා කරන්නේ මගේ ක්ලෝස් ෆ්‍රෙන්ඩ්ස් ලා ඉස්කෝලේ ඔක්කොම යාළුවා කතා කරන්නේ ඉස්කෝලේ කාලේ ඉඳලා දන්න කවුරු කතා කරන්නේ කොරේ කියලා දැන් හරි කොරේ දැන් ලහිරු අයගෙන අහන්න කැමති මේ ඔබ කිව්වා ඔබට උනත් දැන් මේ ෆිට්නස් මොටිවේෂන් එක ගැන ලොකු උනන්දුවක් ආවේ යුරේනි ගෙන් කියලා කෙනෙක් තරුවක් වුණාට පස්සේ ඒ තරු ගුණය පවත්වාගෙන යනවා කියන ලොකු අභියෝගයක් නේ ඔබ කිව්වා වගේ සමහර ටෙඩ් නාට්‍යයක අද දකින්න කෙනා කොටස් 5-6ක් ඇද ටිකක් මහත් වෙලා ඒ ගැන වැඩි සැලකිලිමත් නැහැ හැබැයි මේ තරු ගුණය පවත්වාගෙන යන යුරේනිගේ තියෙන මේ දක්ෂතාවය සහ මේ කැපවීම අලුතෙන් ක්ෂේත්‍රයට එන කෙනෙක්ට කොයිතරම් වැදගත්ද ඉතින් මේ යුරේනිලා තමයි මේ වැඩේ පටන් ගත්තේ ඒක ලංකාවේ එහෙම මෙතඩ්ඩක් තිබුණේ නැහැනේ जीवते අර ඒ මේන්ටේනන්ස් කියන එක වෙන රටවල වල හැම තැනකදීම මගේ කියන්නේ දැන් අද ජැක්ලින් ගත්තොත් එහෙම එයා ලංකාවේ හරි කොහම හරි ශ්‍රී ලංකන්නේ අද එයා ඒ තැනට ගිහිල්ලා තියෙනවා ඉතින් අපිට කියන්න බෑ කවදා හරි ශ්‍රී ලංකෙට් කියන හැමෝම කියන්නේ ශ්‍රී ලංකන් කියන ඉන්ඩස්ට්‍රි එක කවදාවත් ගෝ වෙන එකක් නෑ කවදාවත් එහෙම සල්ලි හම්බ කරන්න පුළුවන් නෑ කවුද දන්නේ නේ ඒ ස්ටෙප් එක ගන්න කවුද අද යුරේනි වෙන්න පුළුවන් මේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ අපි වෙන්න පුළුවන් ඉස්සරහට යන සමුක වෙන්න පුළුවන් අපි දන්නේ අකවුරු ගන්නේද කියලා ඉතින් ඒ ගන්න ට්‍රයි කරන්න තියෙන මොටිවේෂන් එක තමයි මේ මෙයා මේ පෙන්වන්නේ කට්ටිය ඒ කියන්නේ මේ හැමදාම අපි ඉස්සර හිටියා වගේ නෙමෙයි දැන් අද අද ගායකයෝ ඉස්සර ගායකෙක් වෙන්න අම්මලා තල්ලු කරන්නේ මොකද බයිනෝ ඔයගොල්ලෝ කොහොමද බීලා මැරෙන්න දහදන්නේ දැන් එහෙම නැහැ දැන් ඇත්තම කිව්වොත් එහෙම දෙයනේ කියලා අපේ ඒ අපේ මුලින් ඉඳලා පටන් ගත්ත ඒ සම්ප්‍රදායක් තියෙනවා ෂෝ එක ඉවර වෙලා සල්ලි ගන්න සම්ප්‍රදායක් තියෙනවා ඒක ලොකු දෙයක් මේ 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 සමාහයට මේ මේකේ නැති ඒ කියන්නේ මාස ගණක් පරක්කු වෙන්නේ නැහැ අපිට සල්ලි හම්බෙන්නේ අපිට ඒක හම්බෙනවා එතනින් පටන් ගත්ත එක අද ඇවිල්ලා තියෙනවා හොඳ තැනකට බ්‍රෑන්ඩ් එන්ඩෝස්මන්ට්ස් වලට ගිහිල්ලා මම හිතන්නේ හොඳ ඒ කියන්නේ සාමාන්‍ය මිනිහෙකුට වඩා එහාට ගිහිල්ලා හොඳ ජීවන මට්ටමක් තියාගෙන ඉන්න පුළුවන් විදිහට ගායකෙක් අද හැදිලා තියෙනවා අනිවාර්යයෙන් ඉතින් ඒ ඒ හැදිලා තියෙන ඉස්සරට වඩා දැන් හොඳයිනේ අනිවාර්යයෙන් ඉතින් ඊට පස්සේ තවත් ඉස්සරහට ඉමීටත් වඩා හොඳ වෙන්න ඕනේ ඉතින් අපේ මේ මේ ශේෂ්ත්‍රයත් එහෙම තමයි එහෙම යනකොට අපි ලංකාව රිප්‍රසන්ට් කරන්න යන්නේ ලංකාවේ දැන් අපි අපි ස්පේන් වල ගියත් ජපාන් වල ගියත් ඇත්තටම කෙල්ලෝ ලස්සනයිනේ බුරු කියන්න ඕනේ නැහැ පුදුම ලස්සනයි මොකද ඒක සමහර ජෙනටිකලි තියෙනවා ඊට අමතරව ජෙනටිකලි නෙමෙයි ඒගොල්ලන්ගේ රෙෆරන්සස් වැඩි හැමලා බලපු බලපු තැන කට්ටිය ලස්සනයි එතකොට අරයාගේ ටයර් එකක් තියෙනකොට මම ටයර් එකක් තියාගෙන ඉඳලා හරියනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා ඉතින් ලංකාවේ අපේ ඉන්ඩස්ට්‍රි එකේ කට්ටියවත් ඒ කියන්නේ ටයර් ගැන හිතන්නේ නැති කට්ටියක් ඉතින් මම කියන්නේ මේ යුරේනි තමයි ඒ ෆිට්නස් මොටිවේෂන් ටයර් ඉන්ඩස්ට්‍රි එක නෙමෙයි අපි කතා කරන්නේ ටයර් ඉන්ඩස්ට්‍රි එක නෙමෙයි ටයර් විකුණන යාළු ඉන්නවා ළඟදී ඊයේ පැච් එකක් දැම්ම එක වෙන මොකක්ද මේ යුරේනි මේ
මේ පටන් අරගෙන ඒ කියන්නේ මොටිවේට් කරන්න අරගෙන මේක මේ මේ සෝෂල් මීඩියා වල පෙන්නලා මෙයා මෙයා මෙහෙම ෆිට්නස් ට්‍රේනින් කරනවා කියලා කට්ටිය සමහර කට්ටිය අද ඉන්නවා මට හම්බ වෙලා තියෙනවා ඇක්ටර්ස්ලා ආ ස්කොට් ගහන්න ඕනේද ස්කොට්ස් ගහපුවම මොකද වෙන්නේ ලෙග්ස් ඒ කියන්නේ එක්සර්සයිසස් ගැන මෙලෝ හතිලවක් දන්නේ නැති කට්ටියක් ඉන්නවා ඉතින් එහෙම වෙන්න බෑ මේ මේ එන්ටර්ටේන්මන්ට් ෆීල්ඩ් එකේ අනිවාර්ය ඉතින් මේ ඒක ගැන ලොකු දෙයක් කරනවා මේ යුරේනි අපි අපි වෙලාවට අපි දෙන්නම එකම ජිම් එකට යන්නේ ඉතින් අපිට ගොඩාක් දේවල් අපි කොමන් මේ කියන්නේ මේ මගේ අසංග ට්‍රේනර්නි ඉතින් අපි මුලින්ම පටන් ගන්නකොට මේ පුළුවන් තරම් මොටිවේට් කළා හරි ලහිරු ගිහිල්ලා මොනාරි කරන්න ආට ඇත්තටම දැන් මම ගොඩාක් සතුටුයි මම හිටපු තැන දැන් ඉන්න තැනයි ගත්තාම මොකද ඒකට ලොකු කැපවීමක් කළා ඉස්සරහට තවත් ඒක වෙනස් වෙයි ඒ කියන්නේ මගේ විෂන් එකත් එක්ක මම මගේ දේවල් වෙනස් කර ගන්නවා ඉතින් යුරේනිට ස්තුතිවන්ත වෙනවා මොකද ඒ වගේ ඒ කියන්නේ එහෙම මේන්ටේන් කරන්න නිකන් කකා බිබී ගෙදරට වෙලා රඟපෑවට බෑ ඒකට වෙනම දෙයක් කැපකිරීමක් කරන්න ඕනේ ඔළුව හයිය වෙන්න ඕනේ සල්ලිත් වියදම් කරන්න ඕනේ ඉතින් මේ ඒකින් අර ඉන්ඩස්ට්‍රි එකේ හැටියට තමයි අපි ඉන්න ඕනේ කියන එක හේතුවත් එහෙම අපි මුකුත් කරන්න ඕනේ අනිත් ඒවා මේන්ටේන් කරන්න බැයි නම් ඒවා පටන් ගන්නත් නරකයි පටන් ගන්නත් නරකයි අංග හදාගෙන ඉන්න පවත්වාගෙන යන්න බැයි නම් ඒක කරගෙන යන්න ඕනේ ඉතින් තැන්කියු වෙරි මච් ඇත්තටම යුරේනිලා වගේ කට්ටිය මේ ඉන්ඩස්ට්‍රි එකට දෙන දේවල් ගැන ඒවා ඒවා හරි ඒ කියන්නේ සුභවාදීව හිතන්නේ සමහර කට්ටිය මේ ඒවා හිතන්නේ හැම එකම ඔය කියන්නේ මොනා කළත් අසුභවාදී මොනා කළත් අවුල්නේ ඉතින් ඒක ගොඩාක් වැඩිපුරම තියෙන ඇත්තටම මේ 99%ක්ම තියෙන සුභවාදී දේවා ඒවා ඉවරයි දැන් නම් වෙලා ඉවරයි ඔව් ඒක ඉවරයි ඉවරයි අම්ම විනාඩි පහක් කතා කරලා තාමත් නැහැ තාම අකුරු ලස්සනයිද ඉස්සර වගේ ලස්සනද නේද අපෝ ඒ ඉස්සර ඌ ඉස්කෝලේ යන කාලේ මගේ අකුරු ලස්සනයි කියනවා ඒ උනාට මට දැන් ලස්සන නෑ දැන් නම් මට හිතන අකුරු ලියා ගන්න කම්මැලි කියන්න කම් හරි ෆයිර බොහොම සුදුයි අපි නිසා යුරේනි නිසා බොහොම සුදුයි යුරේනි කලින් ආවට තෑන්ක්යූ ලහිරු වගේරුවෙන් ආවට මොකද අසනීප තත්වයක හිටියේ හොස්පිටලොත් හිටියා ලහිරු ඒ වගේම දැන් දන්නවා යුරේනිත් ඕන දෙයකට ලෑස්ති කියලා මොකද නැගිට්ටි අටට 8:30ට ස්ටුඩියෝ කියලා වඩුණා 8:30ට සාමාන්‍යයෙන් අනිත් එක සාමාන්‍යයෙන් නෙඩියක් කවදාවත් හැමතැන මේකප් නැතුව ස්ක්‍රීන් එකට ගායකයෙක් ගායකවරු තමයි යුරේනි බය නැතුව ඇවිල්ලා වඩුණා මූණ හේදුවා විතරයි දත් නැද්ද විතරයි ඔව් හැඟවත් ෆෝජී තාම නැහැ තාම යන්නේ මොනෝ හරිද ඒකින්ද තාම ගඳ සුවඳ යන්නේ නැහැ ඒකේ දවුලක් නැහැ ඇත්තට ෆස්ට් ටයිම් කවන්නේ මේ ඔක්කොම ජීවිතේ හොඳම මොනවාද සුන්දර අත්දැකීම් වලට එකතු වෙනවා මේවා ලස්සනට හිටියා මේකප් නැහැ කියලා කිසිම ගැටලුවක් නැහැ ඒ නිහතමානිකම මම කිව්වා කවුරුත් කැමති නැහැ මේකප් නැතුවලා වාඩින්න ඒත් යුරේනි ඒ ඒ අවධානම ගත්ත අපි වෙනුවෙන් ප්‍රමොසති වචන දුන්න නිසා ඒ වචනේ ඉෂ්ට කළා කොහොම හරි පොරොන්දු පැයක් අපි ගත කරා බොහොම ස්තුති සබා වෙන්න ඕනේ වැරෙන්න බොහොම ස්තුති thank you so much